දැන් අපිට පේනවා ඔබතුමාලා වැඩිපුර ජේවීපී ගැන කතා කරන්නේ. මේ ළඟටවත් එන්න පුළුවන් මේ මැතිවරණයේදී එච්චරට අභියෝගයක් වෙයිද ජනතා විමුක්ති පෙරමුණ පොහොට්ට? ඔව් ජේවීපී එකට නම් ළඟටවත් එන්න බෑ අපේ. ඒක පැහැදිලි. ඉතින් ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. ජේවීපී එකේ බලේ මං අපි ඕක හැමදාම අපි මාධ්‍ය ඉස්සරහා කියනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණ කියනවානේ අපි මේ සෙනග ගෙනලා පෙන්නවා අපිට බලය දෙන්න කියලා. අපිට උපරිම බලය තියෙන වෙලාවේ අපිට මේ රටේ දේශපාලන පක්ෂවලින් එකම පක්ෂයකටයි ගෝල් පේස් එක සම්පූර්ණ පුරව ගන්න පුළුවන් උනේ. හැබැයි එතකොට ඒ ගෝල් පේස් එක ඒහා සමානම ජනතා විමුක්ති පෙරමුණ පෙරවුවා. ඒ ඔලු ගෙඩි පෙන්නලා. හැබැයි ඡන්දෙට ගියාම ඡන්ද පෙට්ටියේ ඡන්ද තිබුණ 100%යි රටේ. එතකොට අපිට 69 ලක්ෂයක් ලැබෙන වෙලාවේ. ඉතින් ඒක නිසා මේ මිනිස්සු පෙන්වන්න පුළුවන් බය කරලා තර්ජනය කරලා මිනිස්සු ගේන්න පුළුවන්. දැන් සල්ලි නැහැ කියනවා ගමේ ගිහිල්ලා හාල් කිලෝ එක එකතු කරනවා මේ පෙළපාලේට යනකොට ගමේ කඩේට ගිහිල්ලා රුපියල් 20 එකතු කරනවා. හැබැයි බලන්නකෝ හදලා තියෙන වේදිකාව. හදලා තියෙන මේ ගහලා තියෙන මේ ජනතාවට ඉන්න තියෙන ගහලා තියෙන හඩ්ඩික මෙහෙම අපිටවත් මං හිතන්නේ ආණ්ඩු බලයක් තියෙන එක්සත් මේ يعني වර්තමානයේ ජනාධිපතිවරයාගේ පක්ෂේ එක්සත් ජාතික පක්ෂයටවත් ඒ ආණ්ඩුව තුල ඉන්න අපිටවත් එහෙම දෙයක් කරන්න මූල්‍යම ශක්තියක් තිබුණේ නැහැ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණට කොහෙන්ද මේ සල්ලි ආවේ කියන එකත් අපි හොයන්න ඕන. හොරු හොරු කිව්වට හොරු කියන ළඟ තියෙන සල්ලි කොච්චරද කියලා කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක නිසා ඊටාම පැහැදිලි මේ මැතිවරණේ බය කරලා දැන් අපි දැක්කනේ මම එකයි කිව්වේ අධිකරණ බලයේ ගමට දෙන්න කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක ප්‍රසිද්ධ වේදිකාවේ තමන්ගේ පර්ණ පාක්ෂිකයා චුම් කරනවා. අපි අහනවා මේ රටේ මිනිසුන්ගෙන් එදා ඒ බලය අරගෙන ගමේ දැන් කියනවනේ අපි දැක්කා මේ මට පුජ්‍යලිකම ඒ වෙලාවේ චෝදනාවක් කළා 88 89 මැරුවේ මේ රටේ කසිප්පුකාරෝ ස්ත්‍රී දූෂකයෝද කියලා. අපි ඒකයි පැහැදිලිවම ඇහුවා මගේ තාත්තා ඇතුළු මේ රටේ සමස්ත 88 89 ජනතා විමුක්ති පෙරමුණ ඝාතනය කරපු ස්වාමින් වහන්සේලා විදුහල්පතිවරු වෛද්‍යවරු පොලිස් නිලධාරී ත්‍රිවිධ හමුදා නිලධාරී ගම්වල හිටපු නායකයෝ වාසලේ ගුරුවරයා ග්‍රාමසේක මහත්තයා රාජ්‍ය නිලධාරියා බස් එක ගමට අරන් ආපු ඩ්‍රයිවර්වරයා කොන්දොස්තරවරයා මේ සියලු දෙනා මරුවේ අපි අහන්න ඕන අදටත් මේ රටේ ඒ පවුල්වල අයගෙන් අහනවා දැන් පෙරට එන්න තමන්ගේ පන්සලේ නායක හාඳුරුව ඝාතනය කරලා ඒ හාඳුරුවන්ගේ අද ඉන්නවා භික්ෂු ස්වාමින් වහන්සේලා පෙරට ඇවිල්ලා කතා කරන්න තමන්ගේ නායක හාඳුරුව ඝාතනය කර ස්ත්‍රී දූෂකයෙක්ින්දද කසිප්පු පෙරපු හින්දද ඒ වගේම ගමේ හිටපු රට බේරගන්න ගිය ත්‍රිවිධ හමුදායේ නිලධාරියා ඝාතනය කරේ ඔහු ස්ත්‍රී දූෂකයෙක්ින්දද එහෙම චෝදනා කියලා කරන මම මේ රටේ අපි අනාගතයේදී යම් බලවේගයක් ගොඩනගන අපි රටේ හැම දිස්ත්‍රික්කයකටම යනවා මගේ සභාපතිත්වයෙන් යුතුව අපි හදනවා ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ මේ රටට කරේ අපරාධ මොනවද කියලා අපි සංවිධානයක් ගොඩනගමින් යනවා ඒ සංවිධාන තුළ දිස්ත්‍රික්ක මට්ටමින් ගිහිල්ලා මේ කරපු අපහාසයට 88 89 මැරුණු මේ රටේ අහිංසක මිනිස්සු තමන්ගේ ඇඳිරි නීතිය දාලා තියෙනකොට ලයිට් එක දාන්න එපා කියලා කිව්වම දරුවා අඬනකොට කිරි ටික ඉල්ලලා අම්මා දරුවට ලයිට් එක දාලා කිරි ටික පොවනකොට ඒ පියවරුව කපංගියේ ජනතා විමුක්ති පෙරමුණේ ඒ කැලෑ නීතිය ඒක තමයි ලාල්කාන්තේ පරණ මිනිසුන්ට කිව්වේ එදා ඒ දේවල් කරේ ජනතා විමුක්ති පෙරමුණේ ගමේ හිටපු හොරු තක්කිලි මිනිමරු ගමේ කඩේ කඩාගෙන ගියේ ගමේ හිටපු හොරා ගමේ මිනිසු කනේ තිබ්බ කරාඹු දෙක කරේ තිබ්බ මාලේ අතේ තිබ්බ වලල්ල ගලවගෙන ගියේ ගමේ හිටපු හොරු ඒ හොරුන්ට ලාල්කාන්ත ඇවිල්ලා කියනවා අපි උඹලට ආයි බලය දෙනවා හොරකම් කරන්න තමන්ගේ මතයට විරුද්ධ හිටපු මිනිස්සු මරන්න ඒක අද දැන් ඒ අධිකරණ බලය දෙනවා කෝ විතරයි පටන් ගත්තා මම ඒකයි කිව්වේ බුලත් සිංහලදී අර එක සජිබේ අපේක්ෂකට ගහලා රෝහලේ අද ඒ ජනතා විමුක්ති පෙරමුණේ පරණ මිනිස්සු ඒ නීතිය තමන්ට අධිකරණ බලය දෙන්නම් කියලා කියනකොට ඊට කලින් ඔවුන් ඇවිල්ලා ඒ බලය පාවිච්චි කරමින් ඒක නිසා ඉතා පැහැදිලි මේ රටේ අහනවා නම් ජනතා විමුක්ති පෙරමුණට බලයක් තියෙනවා කියලා බයට මිනිස්සු එතනට ඒක රාසි වුණාට ඒ බය කිරීම තුළ ඒක රාසි වුණාට මැතිවරණයක් වෙලාදී බලා ගන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට තියෙන බලය ඒක නිසා ඉතා පැහැදිලි ඔවුන්ට අපි ළඟට එන්න බෑ කියලා ඉතාම පැහැදිලි.